අයිබෝන් සුබ සැන්දෑවක්. ලංකාවේ වටේම ගිහිල්ලා අමුතු කෑම ජාති හොයන මේ කුකවුට් ගමනේ අවුරුදු 3ක් ගිහිල්ලත් අපිට තාම හම්බෙනවා අහලවත් නැති දැකලවත් නැති කෑම ජාති. අද මේ ගමනේ අපි ආවා දෙහෙරගොඩට. අපි අද හොයාගෙන යනවා සාලිය දෙහෙරගොඩ කියලා මහත්මයෙක්ව. අදත් අමුතු දෙයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. This is the cookout. ගිහිල්ලාම බලමු. ගමන් දෙනවා අද හොඳ දාඩිය දවසත් එක්ක මම ස්ටෝර් එක නැතුව බිව්වට ගමන් නැහැ නේ. මාර පිළිගැනීමක් නෙමෙයි ඒක. අපි යන්න බන්න මොනවද කරන්න කියලා බන්න. යා. අයබෝන් අත් දෙක වදින්න බෑ මේ මේ අතේ මල් මේ අතේ මීම කොහොමද කට්ටිය? කට්ටියව ගොඩක් ඉන්නවනේ. හැමෝගෙම නම් මතක තියෙන ගන්නේ යද්දි යද්දි පොඩ්ඩක් කතා කරගමු. එහෙනම් උදේින් අපි වැඩේ පටන්මුද? වැඩ ගොඩක් තියෙනවනේ. This is the cookout. අපි ඉන්නේ දෙහෙරගොඩනේ. දෙහෙරගොඩ ඉන්නේ ලස්සන වැඩක් කරන් ලෑස්තිලා ඉන්න කට්ටියම වැඩේ පටන් ගමු. ඔබ අප ඉන්න වෙලේ වලව්වේ සාලිය මැතිඳුන් ඉඩ කඩ පෑවේ. කටයුතු කරනට මෙහිදී නිදැල්ලේ. කලි වැඩ ටික දරුවොයි කිරි ඇල්ලේ. අනේ හරි ලස්සනයි. අපුඩිය ගමුනේ ඒකට නිකන්. හරිම ලස්සනයි. බොහොම ස්තුතියි. අද අපි දැන් පටන් ගන්න යන්නේ අර හතුත් එක්ක චිකන් මොකද්දෝ කරනවා කිව්ව එක නේද? හරි කවුද හදන්නේ කියන්නේ? ඔයාද හදන්නේ? සෙට් එක හදනවා. පටන් ගමු නේද වැඩේ. පටන් ගන්න සුදු ලුණු ටිකක් තලාගෙන. සුදු ලුණු තලාගද්දි එකට ඉඟුරු කෑල්ලකුත් දැම්මා. තෙලට අර තලාගත්තු ඉඟුරු සුදු ලුණු ටික දානවා නේ. එතනින් තමයි අර මේ බිම්මල් චිකන් සීන් එක පටන් ගන්න. රම්පේ කරපිංච සේර එනසල් පුරුදු. සහවත් ආහාරක් මෙහිදී උයන්නේ. අපහට සිදුවිය කුකුලෙකු ගන්න. නම ගම අවැසිද මෙහි පවසන්න. මොහු හොඳ කුකුලෙකි දෙරණෙහි ඉන්න. කුකුල් මස්ස ගහදන ගමන් මට කුකුලා කිව්වා. අනේ අක්කේ ඔයා නම් අම්මෝ. අයියෝ. ඒ ටික බැඳගෙන ඉද්දි එහෙමම බිමල් ටික දානවද? මාරු සුවඳක් එනවා දැම්මම. බිම්මල්ලකට ගම්මිරිස් දැම්ම. දැන් ලුණු දා ගන්නවා. වෙනම මිශ්‍රණයක් හදා ගන්නවා. චිකන් එකට දාන්න ඉස්සෙල්ලා ගොරක පේස්ට් එකට වතුර ටිකක් දාලා දිය කරගත්තා. ඒකට මේ හීනියට කපාගත්තු ලුණු. ඊට පස්සේ අමුමිරිසුත් එහෙම දානවා. ෂා අමුතු සීන් නැකන්නේ නේද? ඒකටම දාගන්නවා 3-5 මිරිස් කුඩු. චිකන් නේ දාන්නේ නැන්නේ. ඒකට ලුණු දැම්මේ නැහැ. මොකද අතනත් ලුණු දාපු හින්දා බලලා තමයි දාන්නේ නැන්නේ. පහේ මිශ්‍රණය හොඳට හැම චිකන් කෑල්ලම ගෑවෙන්න මිශ්‍ර කරගත්තා. ඔ
අනේ වාසනාව දෙම්ම කෙලින් ඇතුළට. චිකන් එක තැම්මෙනකන් අපි දැන් තව වැඩක් පටන් ගන්න යන්නේ. අපි දැන් මොකද කරන්න යන්නේ? අපි හදන්නේ අබ රස මාළු. කෙලින් මේකම ඒ දළු එකටම දානවා මේ දැන් අමු මිරිස් ටිකක් නේ. අමු මිරිස්, ලුණු, ඊට පස්සේ උඹල කඩ. රම්පේ කරමිච්චය දාගන්න. තක්කාලි. ඖෂධ මාළුවා. ඖෂධීය මාළුවා. අපි මිරිස් කුඩු දැම්මා, තුන පහ දැම්මා, උලුහාල් ටිකක් දැම්මා. අන්තිමටම ලුණු එක ගාවට ආවා. අපි තෙලට සුදු ලුණු දාගත්තා. ඊට පස්සේ අබ ටිකක් දානවා. කබරස මෙහිදී ඔබ කබරස නියතයි හැදෙනවා ඔබහට කැස. ඔන්න බලන්න, ඔන්න බලන්න. ඉතින් අපිට කැස හදවන කෑම දෙන්න යන්නේ. මේ ටික බැද ගන්න. මේ ලුණුයි කෙසමුවයි බැද ගන්නවා. හරි. දෙකෙනෙම කපලා මේ කපලා ලුණු වතුර දාලා තියන්නේ. හරි. හබරැස් එක දැන් අර යන්තම් වතුර පොඩ්ඩක් දාලානේ තැඹු ඉස්සලා. දැන් මිටිකිරි දානවා. පොඩ්ඩයි දාන්නේ මිටිකිරි. තෙල රත් වෙලා තියෙන්නේ. දැන් ඉස්සලා ලුණු ටික බෙද ගන්නවා. ලුණුක බදිනකම මේ කබරැස් එක දැන් කොහොමද තත්ති කියලා බලන්න. මදිත ඒකෙන් ආයි වහලා තියන්න ඕනේ. කෙසමෝ කියන්නේ දකුණු ආසියාතික රටවල විශේෂයෙන් කෑමට ගන්න ආහාරයක්. ඒ වගේම මේකේ විටමින් A, E, K අඩංගු තන්තුමය ආහාරය. ෂා. විටමින් A, E, K අඩංගු තන්තුමය ආහාරයකි. ඒ වගේම මේක විසබීජ නාශක ගතිය තියෙනවා. එහෙම. හරි වගේද? ඔය කට්ටිය වහන්නෝනේ මේ පස්සේ පටන් ගත්තら ඉස්සෙල්ලම ඉවර කරන්නේ කබරැස් එක. ලුණු බෙදගත්ත, කෙහෙමුව බෙදගත්ත, දැන් කරපිංච ටිකක් බෙද ගන්නවා හැමෝම. මේක ඇත්තට අමාරු වැඩක් නෙමෙයි. අර ටික බැද ගන්න ටිකක් වෙලා යන විතරයි තියෙන්නේ. ලුණු, කෙසෙල් මුව, බිත්තර, කරපිංච ඔක්කොම බැදගෙන තියෙනවා. බබා ඊට පස්සේ මොනවද දැන්? ලුණු. උටුන්නක් වගේ කපාගෙන තිනවා. මේකේ ලස්සන බාණ්ඩු. බරන්දරා රේන්ජනේ තව පටන් ගන්නනේ. පරණ යාළුවෙක් ඉන්නවා මැදම. නයනානේ. වාගේ නම මොකද? කලානි. කලානි. මේ පරණ යාළුවෝ ගොඩයි. වාගේ නම මොකද? ඉනෝකා. ඔය? මදුෂාන්. සෙට් එක හොඳයි වැඩි දෙන්න යන්නේ. බරන්දරා. රතුලුණු දැම්ම, අමිරිස් දැම්ම, රම්පේ කරපිංච දැම්ම. ඊට පස්සේ මිරිස් කුඩු. කුළුණ පහ. සුදු ලුණු, දැන් ගොරකා. ඊතර පහේ ටිකට අමතරව හාල් මැස්සුම් දැම්ම. පොල් කිරි දාගන්නවා. පොඩ්ඩක් වහලා දාන්න.
අපි චිකන් එකේ තත්ත්වය කොහොමද දැනේ නේ? හරි වගේද? එහෙනම් චිකන් එකත් හරි. චිකන් සහ හතු එකට දාලා හදපු කරි එක හදලා ඉවරයි. හරි සන්තෝෂයි. දැන් අපි කරන්නේ නේ අර කැබෙල්ල දළු සම්බෝලයක්. ආ රයිට්. ඒක පොත් ඒක තම්බන්න ඕනේද? ඔව් ඒක ගොරක. ආ. එකක් දාලා ලුණු ටිකක් දාලා. ගොරකයි ලුණු දාලා තම්බනවා. පළවෙනි අදීර තමයි මේක ලුණුයි ගොරකයි දාලා තම්බ ගන්නක නේ. ඔව්. දෙල් ටික තම්බලා ඒක පොඩි කරගෙන මෑෂ් කරගෙන තියනවා නේ. හරි. දැන් මේ පොල් ටිකට ලුණු ටිකක් දාලා බලන්න හොඳයි. පොල් එක ලුණු දාගත්තා. දැන් පොල් එකට උඹලකට දානවා නේ. දෙල් රහ මදිවට දැන් මෙතන හදන මේ මේ පොල් එකටත් දාන දේවල් ටිකත් එක මා රහ කේගෙන ඉතින්. අම් වේස්ට් එක දාගත්තා. දෙල් ටික සොයමු. පොල් එකට දෙල් ටිකක් දාලා ඊට පස්සේ පාන් පිටි ටිකක් දාමු. දෙල් රොටිය හරි පදමට මේව කරගෙන ඊට පස්සේ ගොලි කරගන්න. එක රොටියක් වඩලා තියෙන්නේ දැන් යම්ද එහෙනම් කුච්ච ගන්න. යම්. වරන්දරයි එකේ ටික වෙලාව තැම්බෙන්න ඕනේ. ඉස්සර සුදුලෝ සුදුලෝ දැම්ම අබ දැම්ම ඊට පස්සේ ලූණු වීලි මිරිස් ෂා ඉස්සර හදල ඉවරයිනේ කියන්නේ බරන්දර එක. බරන්දරස් එකත් හරි මෙතන රොටිස් ටික පිච්චෙනවා. අපිට කැබැල්ල දළු තම්බගෙන තියෙන්නේ. ඒකෙන් සම්බෝලේ ඉතුරු ටික හදන හැටි බලාගෙන තමයි දැන් තියෙන්නේ අපිට. කැබැල්ල දළු ටික තම්බලා හීනේ ලියාගෙන තියෙන්නේ. දැන් ඔක මේ මිශ්‍ර කරන්න තියෙන්නේ. පොල් පොල් ලුණු අතන මොකද්ද වැඩකුත් නැහැ මොකද්ද ඒක කරන්නේ එනසල් ටිකක් බැද ගන්නවද කිරි ටෝපේකටද අපි දැන් මේ ලුණු අවමිරිස් උඹල කඩ ඊට පස්සේ දෙහි කලා පොල් එකත් එක්ක මිශ්‍ර කරගන්න මිරිස් කුඩු දානවා හා පොල් සම්බෝලයක් හදාගත්තා කොල් ඊට පස්සේ කොලේ දාගත්තා කැබැල්ල දළු පොල් සම්බෝලයක් වගේ නේ අන්තිමලක ඉන්න රස බලන්න තවත් අමුතු වැඩක් තමයි දැන් පටන් ගන්න යන්නේ කොස් ඇට වලින් කිරි ටොෆි හදන එක කොහොමද දැන් මේ කොස් ඇට වල මොනවද කරලා තියෙන්නේ කියන්නේ ඉස්සෙල්ලා කොස් ඇට හොඳට සම්බලා අර පුරුත්ත අරිනවා හරි පිටි කරගන්න පිටි තම්බලා පොත්ත ඇරලා පිටි කරගන්නවා. අපි ඉස්සෙල්ලම තාච්චියට සීනි දාගත්තා. ඒක යාන්තම් දියවගෙන ඉදදිම මේ කොස් ඇට දාගන්නවා. කොස් ඇට පිටි. ඊට පස්සේ බටර් දානවා. මොනවද දන්නේ එනසම් මේ වැන්නද මේ
ඊට පස්සේ කජු කෑලි ටිකක් කපලා ෆ්‍රෙෂ් මිල්ක් දැම්මොත් අර කෑලි දිය ගතිය වැඩි වෙන වැඩි හින්දා කිරි පිටි තමයි දාන්නේ. කොස්සට කිරි ඒක දැන් තුනි කරලා ඊට පස්සේ උඩින් කජු ටිකක් දැම්මනේ. ඉතින් සීතලනක ඉන්න ඕනේ නැහැ. දැන් මොකක් එහෙම කපලා බලන්න. ලස්සන උඩින් කජුත් දැම්ම. රස්නේ පිණි කන්නේ නැන්නේ. කන්නේ නැහැ. කවන්නේ. ඒක නිවෙන්න අරිමු. අපිට තව එක දෙයක් කරන්න තියෙන්නේ. බඩිකිනි ඉක්මනට කරමු ඒක. ගස් දැල්ලු. මේක මුලින්ම කියන්නේ මේ මෙතන තියෙන මේ පොල් කෑලිද? පොල් කෑලි නේ. පොල් කෑලි ගන්න දැල්ලෝ වගේ කපලා තියෙන්නේ. ඊට පස්සේ පටන් ගන්න අපි ලුණු දාලා. හරි. ඒ කියන්නේ එකට ලුණුයි කහයි දාලා මාවත ගන්න ඕනේ. එහෙමද? නේද? පොල් ටිකත් ගන්න ඕනේ. කුරුම්බ වලට වඩා පොඩ්ඩක් මෝරලා ඒ පොල් වලට අඩුවෙන්. රයිට් රයිට්. හරි. අපි තැලට අබ දෙම්ම දැන් උළුහල් දෙම්ම. ඊට පස්සේ සුදු ලුණු. අබ දෙම්ම උළුහල් දෙම්ම සුදු ලුණු දෙම්ම රම්පේ කරපිංච. ලුණු යම් මිරිස්. මිරිස් කුළු ටිකක් දාගත්තා. දැන් ඊට පස්සේ ලුණුයි කහයි අතගාගත්තු කලටි පොල්ස් ටික එකතු කරගන්නවා. එහෙම නෙමෙයි මොකද්ද දැල්ලෝ ටිකනේ අපි කියන්නේ. ඊට පස්සේ අන්තිමටම තක්කාලි දාන්න. මුර වැඩවලට මේක හදනවා. ෂා උඹලා ගෙනියද? උඹලා කඩ. හාල් මැස්ස දානවා. පොල් එකට පොල් කිරි දානවා. නේ? පොල් කිරි වලින් පොල් උයන්ඩයි යන්නේ දැන් අපි. දැන් මේව ටිකත් එහෙම තැම්බෙන්න තියනවද? රයිට්. ගස් දැල්ලෝ එකට මිටිකිරි දාන වෙලාව ඇවිල්ලා තියෙන කට්ටියම දැන් රොක් වෙලා ඉන්නවා කණ්ඩ බලාගෙන ඉන්නේ. ඉක්මනට මේක ඇදුවෙන් පස්සේ කන්න පුළුවන් අපිට. හරිද? නෑ නෑ අපි අන්තිම කම්. හරි වගේ නේ වැඩේ කියන්නේ. ගස් දැල්ලු එකත් හරි. ඒ කියන්නේ දැන් තියෙන්නේ කණ්ඩ. ඔන්න අපි සාලිය මහත්මයාගේ ගෙදර ඇවිල්ලා මේ හමුදාවත් එක්ක කෑම ටික හැදුවා. දැන් හමුදාවත් එක්කම කණ්ඩ තමයි තියෙන්නේ. රොටි තියෙනවා, බත් තියෙනවා, ව්‍යංජන ගොඩාක් තියෙනවා. කමුද පොඩ පොඩ එන කට්ටිය. ආලා රහ බලමු. බෙදානගම රොටිය කාලා බලන්න. දෙල් රොටිය, දෙල් පොල් රොටිය. වාට හිනා මාගයි ඒක තින ෆ්ලේවර්ස් ටික නම් කරපිංචයි ලුණුයි අවු මිරිසුයි ඔක්කොම ටිකක් තියනේ මාරහයි. කුකුල් මස් ඔද්දත් පොඩ්ඩක් කාලා බලමු. ඕ විශාල මිස් කුකුල් මස් එක හොද්ද විතරයි තාම කෑවේ වා. රොටියත් එක මාරු රහයි. ඔන්න අපි මේ අර හතුවෙන් චිකන් එක කාලා බලනවා. ඉස්සලම ඇත්තටම මේ දෙක එකට ඉදදී මාරු රහක් එනවා. චිකන් කෑල්ලකුයි හතු එකට කාපුවම
මොකද වා හිනා වෙන්නේ ඇත් වා විශ්වාස කරන්නේ නැද්ද මං කියන එක හදපු එකේ නර විශ්වාස නැහැ මාර රහයිනේ ඒක එහෙමයි පට්ට රහයි ඊට පස්සේ අපි යනවා කබරැස් එක ඒක ඒක නිය හතු ගතියක් තියෙන නිකන් බිම්මල් වගේ එකක් නිකන් මාර මොන හයකත් උසහ හිතා ගන්න බැරි දේ නම කියන්නත් දැම නම ඔතේ හිටින්නෙත් නෑ දැන් අපි බරන්තරයකට ඇවිල්ලා බලමු ඒකට හාල් මැස්සුත් දාලා අන්තිම ටෙම්පරාදුකුත් දැම්ම කොහොම නැ නා බලමු නෑ නැගිවෙන්නේ ඔව් උසහ ඕගොල්ලන්ට විස්තර කරන්න බෑ මේ රහ මාර රහයි පුදුම රහක් ගස් දැල්ලා ට්‍රයි කරලා බලමු එකත් මාරයිනේ ඒ කියන්නේ දැල්ලෝ වගේ උනට දැල්ලෝ නෙමෙයි දැල්ලෝ ගෑවිලවත් නැහැ හැබැයි පොල් වෑංජනයක් හැටියට මාරයි නේ ඒ කරේ නේ ඔවුලු මේක ඔවුලු කෑවෙත් නැහැ ඔවුලු හැබැයි මාරයි අපි අන්තිමට බත් එක්ක කාලා බලමු මේ කෙහෙල්මුව බත් එක ඒකත් මරු කෙහෙල්මුව මිශ්‍ර බත් එක ෂා කැබල දොසම් බෝලේ එකත් වෙනම රහක් මිනිස් කලින් මම හිතේ කැබල දොසම් බෝලයක් ඇදුවා වෙන විදිහේ නේ අම්බරලා වගේ කරා මේක වෙනම එකක් මේක නියම් පොල් සම් බෝලයකට අර කැබල දළු එකතු කරාම වගේ නේ කන්නේ සියලු දුණාට ජය වේවා කියලා කන්න යන්නේ කටක් ආ රහයිනේ බබා අම්මෝ පුදුම රහක් තියෙන කෑම හැම එකම අපි ඉවර කරන්න කලින් අර කිරි ටොපේ කාලා බලමු එන්නනේ පොඩ්ඩක් ළඟට එන්න මෙහෙන්න මෙහෙන්න කන්න කෑල්ලක් අපි කාලා බලමු අපි දෙන්න ආ මේ බාගි බාගි කම් ඔන්න ඒක නිය හැන්දකින් කන්න පුළුවන්. ඒ කියන්නේ කොස්සට හිඳ කිරි ටොෆි වල තියෙන පදම නෙමෙයි තියන්නේ. මාර් මෙලෙක් හැන්දකින් ඩෙසර්ට් එකක් විදිහට කන්න පුළුවන් ඒක. හරිම රහයි. හරි සන්තෝසයි. කොහමද කෑම? නියමයි. අත්තේ විශේෂයි. හරි එහෙනම් වැඩේ ගැන හරි සන්තෝසයි. මගේ බඩටත් හරි සතුටුයි. ඔගලොන්ටත් ස්තුතියි. ඔගලො අපිත් එක්ක මේ ගමන ආවට. සාලි මහත්මයා කෝ ගියානේ කොහෙද? සාලි මහත්මයාට කියන්න ඔගලො නොවන කියන සාලි මහත්මයාට ලොකු අපිට මාර එක්ස්පීරියන්ස් එකක් දුන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි අපිට ආරාධනා කරාට. උයන්ඩ උදව් කරපු hina වෙලා වැඩ කරපු හැමෝටම ආදරේ ගොඩක් ස්තුතියි. ලබන සතියේ අපි මේ වගේ ලස්සන එපිසෝඩ් එකකින් හම්බෙමු. එතනන් පරිස්සමෙන් ඉන්න සන්තෝෂෙන් ඉන්න හොඳට කන්න අපි කට්ටිය සමු ගන්නවා. ජය වේවා.